ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචණ්ඩත්වයක්. ඇතැම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ ජීවිතයද අවදහනමක. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්. මේ පිළිබඳ ආරම්භයේ සිටම විවිධ පාර්ශව විවිධ සැක මතු කළා. බැලුම්ගල අපද ඒ වර්ධනය වන තත්ත්වයන් වාර්තා කළා සහ ගවේෂණවලදී අප හෙළිකරගත් තොරතුරු රට හමුවේ ඉදිරිපත් කළා. අනතුරක් ඇත්නම් වෙන්න කලින් වළක්වා ගන්න. ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID ඉකුද්දා අධිකරණයට කරුණු වාර්තා කළා. මේ කරුණු වාර්තා කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ අදාළ මුල් තොරතුර මහනුවර පදිංචි හිටපු පොලිස් නිලධාරියෙකුගෙන් ලැබුණු බව. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. සහ ඒ තොරතුර ඔස්සේ මේ ජනාධිපති අපේක්ෂකයෙකුට එල්ල කරන්න සූදානමක් තිබෙන බව කියන ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. මේ අතර ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් සඳහා සූදානම් වූ බවට සැකපිට තරුණයන් දෙදෙනෙක් දඹුල්ලේදී අත්අඩංගුවට ගැනුණා. පොලිසිය සැක කරන්නේ ප්‍රචාරක රැලියකදී ඔවුන් කිසියම් ප්‍රහාරයක් සිදු කරන්න සූදානමින් සිටි බව. මේ තරුණයන් දෙදෙනා ළඟ තිබිලා විද්‍යුත් ඩෙටනේටර කිහිපයක් හොයාගත්තා. ඒ විතරක් නෙමෙයි විවිධ වර්ගයේ පුපුරණද්‍රව්‍ය සොයාගත්තා. හැබැයි මේ අත්අඩංගුවට ගැනුණු තරුණයන් ප්‍රකාශ කරන්නේ මේවා ළඟ තබාගෙන හිටියේ නිදහනයක් ගොඩගන්න කියලා. එහෙම වුණත් පොලිසිය කියන්නේ ඒ කියන කතාව තහවුරු කිරීමට තරම් සාක්ෂි ඔවුන් සතුව නැහැ. ඒ නිසා සාධාරණ සැකයක් පවතින බව මොවුන් සූදානම් වුණේ ප්‍රචාරක රැලියක කලබැගෑනියක් ඇති කරන්න කියලා. ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් සිදු කරන්න කියලා. එසේ තිබියදී ඇතැම් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා පොලිස් ආරංචි උපුටා දක්වමින් පොලිසිය ජනාධිපති අපේක්ෂකයන්ට උපදෙස් මාලාවක් අලුතින් නිකුත් කර තිබෙනවා ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ අනුව විශේෂයෙන්ම ප්‍රචාරක රැලිවලදී අර මහජනතාව අතරින් ඉස්සරහට එනකොට අතවනාගෙන ආයුබෝවන් සංකේතයත් එක්ක එහෙම නැත්තම් පොඩි ළමයෙක්ගේ ඔළුව අතගාගෙන හිනහවෙමින් පරිස්සම් වෙන්න කියලා. අඩ අදුර සහිත අවස්ථාවලදී ඒ තත්ත්වයන්ගෙන් වළකින්න කියලා. මේකත් සැලකිලට ගත යුතු කරුණක්. තව එකක්, මඩකලපුව සන්තිවේලි ප්‍රදේශයේ පැවැත්වුණු ප්‍රචාරක රැලියකදී ඒ රැලියට සහභාගී වී සිටි තරුණයෙකු ළඟ තිබිලා ජීව උණ්ඩයක් හොයාගෙන. මේ ජීව උණ්ඩය තිබුණේ මේ තරුණයාගේ මුදල් පසුම්බිය කියලයි කියන්නේ. අවුරුදු 24යි ඔහුට. ඔහු කියන විදිහට මීට අවුරුදු 2කට විතර කලින් පාර අයිනේ වැටිලා තිබිලා තමයි මේ ජීව උණ්ඩය හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආසාවට ඒක පර්ස් එකේ දාන් හිටියා කියලා තමයි ඔහු කියන්නේ. හැබැයි මේ ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයෙක් සහභාගී වෙච්ච ප්‍රචාරක රැලියදිත් ඔහුගේ පර්ස් එකේ මේ ජීව උණ්ඩය තිබීම පොලිසියට සැක උපදන්න හේතුවක්. ඒ නිසා තමයි වැඩිදුර විමර්ශන සඳහා ඔහු අත්අඩංගුවට ගැනෙන්නේ. තව සිද්ධියක් වාර්තා වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ. පාසල් ළමයෙක් පාසලට ජීව උණ්ඩයක් අරන් ඇවිත් T56 ගිනිඅවියක් සඳහා පාවිච්චි කරන එකක් කියලා තමයි කියවෙන්නේ. යාළුවොත් එක්ක හරි හරියට මේක බල බල සෙල්ලම් කරමින් ඉන්නකොට ඒක දැකලා ගුරුවරයෙක්. ගුරුවරයා ඒ බව විදුහල්පතිවරයාට දැනුම් දීලා. විදුහල්පතිවරයා සිද්ධිය පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය ඇවිත් ළමයාව ප්‍රශ්න කළා. ඊට පස්සේ ළමයාත් එක්ක ළමයාගේ ගෙදරට ගියා. ගෙදර අල්මාරියක් ඇතුලේ ප්ලාස්ටික් කැටයක දාලා තිබියදී තව ජීව උණ්ඩ 28ක් සොයා ගැනෙනවා. ඒකෙන් 17ක් T56 ගිනිඅවි සඳහා පාවිච්චි කරන ඒවා කියලා තමයි කියවෙන්නේ. 10ක් 9mm මේ මිලිමීටර් 9 පිස්තෝල සඳහා පාවිච්චි කරන ඒවා කියලා කියවෙනවා. තව ජීව උණ්ඩයක් රිවෝල්වරයක් සඳහා පාවිච්චි කරන එකක් කියලා තමයි කියවෙන්නේ. මේ සම්බන්ධයෙන් ළමයාගේ අම්මා අත්අඩංගුවට ගැනුණා. ඇය උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ලේලිය. මේ නිවස ඒ හිටපු මන්ත්‍රීවරයාගේ පුතා පදිංචි නිවස. මන්ත්‍රීවරයා දැන් මිය ගිහින්. හැබැයි පුතාගේ නිවසේ අල්මාරිය ඇතුලේ ප්ලාස්ටික් කැටේට ජීව උණ්ඩ ආවේ කොහෙන්ද? හොයන්න ඕනනේ.
ඒ නිසා තමයි පොලිසිය දැන් ඒ වෙනුවෙන් විමර්ශන සිදු කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවත් තර්ජනයක තියෙනවා කියලා පහුගේ දවස්වල කියවුණානි. බැලුම්ගලට කතා කරපු ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් කිව්වේ, ඔවු මගේ ජීවිතයත් තර්ජනයක, ඒ ගැන නිර්නාමික ලිපි පවා මට ලැබුණා කියලා. ආපහු ඒ වගේ ජනතාව අතර යම් කැළඹීමක් ඇති වෙලා මන්ත්‍රීවරුන්ට යම් තර්ජනයක් ඒ කියන විශ්වාසයද තියෙන්නේ කියන්නේ එහෙමනම්. එහෙම එහෙම බලාපොරොත්තුවක් තියෙනවා කියන එක පෞගේ දවස්වල ඔය මේ මල්ලිරස මන්ත්‍රීමත් කිව්වා. ඒ අතරතුර මොනව හරි කරගන්නේ කියලා මේ චාරගලේ කරපු කට්ටිය ඉන්නවනේ තාම. ඒගොල්ලන්ට ජන්දරිකා බලාපොරොත්තු වෙන ජන්දරිකා ලැබෙනකොට ජන්දරිකා වරගම් කරා ශූන්‍ය මේවා කරා කියලා ඊළඟට ඒ වගේ පිසිනක් ඇති ගන්න ඉඩ දෙනවා. එහෙම කොමන්ඩ් එකක් යනවා කියලා අපිට සැකයක් තියෙනවා. මොකද පෞගේ දවස්වල මම පොලිස්වතුමාට ප්‍රමිණි කරා නිවිතිකල සාකච්ඡාවක් තිබුණා. මගේ ගෙවල් මගේ ජීවිතේ හානි කරන්න, ගෙවල් ගින් කියන්න ඔක්කොම දේපොළ ඔක්කොම විනාශ කරන්න මේ ප්ලෑන් කරලා තියෙනවා මේ අතරතුර. ඒක ඒක එතන මේ ගුරුවරයයි කොළඹින් ආපු කට්ටිය කතා කරා කියන එක මට වෙනම එතන හිටපු කෙනෙක් ලියුමක් කියවලා තියෙනවා. මේතන අපි නාම නිර්නාමික යන්නේ බයකට නෙමෙයි, ඒ කියන්නේ බැරි මේ මොනොත් අපිට ජීවිත වලට හානියක් කරයි කියන බයට මේ යන්නේ නැත්තේ. ඔබතුමාට අපි ඔබතුමා අපිට ගොඩක් සේවය කරපු කෙනෙක්. ඒ හින්දා ඔබතුමා පරිස්සම් වෙන්න මෙන්න මෙහෙම අදහසක් යෝජනාවක් මෙතන ඉදිරිපත් වුණා. අපිට අපිට හිතා ගන්න බැ අපිට අපිට ඇත්තටම පොහොට්ටුව අතරලා මෙහෙම ඡන්ද දෙන්න කියන ඒ එතන ඒ පරිගැනීමේ චේතනාවතුයි කතාවක් වින්දම ඒකත් එපා වුණා කියලා. ඒක ලිඛිතව ඒක ලියුම මංගව තියෙනවා. එයා ඒක ටයිප් කරලා එවලතුමුනේ ලියුම. එවලතුමුනේ එයා සාකච්ඡාවට ගිහිල්ලා තිබුණා ගුරුවරයතුමෝයි. ඔබතුමා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට වෙන්න ලක් කරාද? ෆයිල් කළා දැන් මාසෙක දෙකකට කිව්වේ සාමාන්‍ය පැමිණිලි මොකක්දම දෙයක් කරේ. දැනට ඔබතුමාට පුද්ගලිකව පොලිස් නිලධාරීන් කී දෙනෙක් ආරක්ෂක රොදවලා තියෙනවද? අපිට දීලා තියෙනවා 6 දෙනෙක් දීලා තියෙනවා. දැන් 4 වෙනවා තියෙන මේක ඇත්තම. ඉතින් ටොනිකෙන් ගත්තට MSD එකෙන් පුහුණුව ලබා දුන්නට අර SCP එක වගේ මට ආමිග වගේ තත්ත්වෙ තම නෑ. මොකද ඒගොල්ලන්ගේ චේතනාව පුරු වෙලා නෑනේ. ආරක්ෂාව හරියට සපයන්නේ නැපෙන්නේ. ඒ කියන්නේ ලබා දීපු පොලිස් නිලධාරීන් නිවැරදිව ආරක්ෂාව සපයනවා කියන එක සම්බන්ධනොත් ගැටලුවක් තියෙනවා කියන්නේ. අපිට හැයිමකට පත් වෙන්න බෑ. මොකද ඒක සාමාන්‍යයෙන් මේ පොලිසිය ඩියුටි කරන හැටි. ඒගොල්ලෝ කවුරු හරි අමුණංග බබගන්න දැන් ප්‍රේස්ටිප් එක අමිතේ එහෙම නම් සාමාන්‍යයෙන් ඔක්කොම විලාවෙත් ඇලර්ට් එකේ ඉන්නේ. ඉතින් මේගොල්ලෝ එහෙම නෑ කවුරු යමුන කතා කරනවා රොඩි බුලත් එක දුන්න කරනවා. ඒක ඔයතත් ඉන්නේ ගොඩක් අය. ඒ කාරණා ගැන දැනුවත් කිරීමක් කරාද පොලිස්පත්තුමාව හෝ ඊළඟ නිලධාරීන්ව? නෑ ඉතින් අපි ඔහොම කරලා නිකම් තරහ කරගන්න බෑනේ. ඒකයි වැඩේ. මන්ත්‍රීවරුන්ටත් තියෙනවා කියන මේ තර්ජනය නිසා තීරණයක් ගැනෙනවා මීට සති කිහිපයකට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍ර ගිනියාවි නිකුත් කරන්න. එක්කෙනෙක්ට දෙක ගන්න. මේ වෙනකොට යෝජනාව ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගිනියාවි ඉල්ලලා තියෙනවා, සමහර අයට ගිනියාවි දීලා තියෙනවා. ගිනියාවිය නිකන් දෙන්නේ නැතුව ඔවුන්ට පුහුණුවක් දෙන්නත් යෝජනා වෙලා තියෙනවා. කොහොම හැටි වෙතත් මේ දෙන ගිනියාවිත් හරියට පරිස්සම් කරන්න ඕනේ, හරියට පාවිච්චි කරන්න ඕනේ. එක පැත්තකින් නීත්‍යානුකූල නොවන ගිනියාවි එහා මෙහා වෙනවා, සංසරණය වෙනවා, ඒක රටේ ආරක්ෂාවට තර්ජනයක් කියලා කියවෙනවනේ. දැන් අනිත් පැත්තෙන් බලපත්‍ර ගිනියාවි ඒවා ගත්ත අයත් හරියට පාවිච්චි නොකළොත් එතන තර්ජනයක් තියෙනවනේ. බැලුම්ගල කතා කරපු අවස්ථාවකදී ඇතැම් මන්ත්‍රීවරයෙක් කිව්වේ, ඔව් මීට වසර ගණනාවකට කලිනුත් මේ වගේ ගිනියාවි දුන්නා, හැබැයි දැන් තියපු තැනක් මතක නැහැ, හොයාගන්න ඕනේ කියලා. ඉක්මනට හොයාගන්න ඕනේ කියලා අපි ඒ වෙලාවෙත් යෝජනා කළා. මොකද ඔය කොහේ හරි වැටිලා තියලා අර පාරායන තියලා ජීව වුණ්ඩ අහුලා ගත්තා වගේ කවුරු හරි කෙනෙක් ඕක අහුලා ගත්තොත් ගිනියාවිය දන්නේ නැහැනේ මගේ අයිතිකාරයා කවුද කියලා. ගිනියාවියෙන් නිකුත් වෙන උණ්ඩ දන්නේ නැහැනේ වදින්න ඕනේ කාටද කියලා. ආ තර්ජනය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට රිපීටර් වර්ගයේ ගිනියාවි ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා ආරක්ෂක අමාත්‍යාංශයෙන්. ඔබතුමා පුද්ගලිකව ඉල්ලීමක් ඉදිරිපත් කළාද ඒ සම්බන්ධයෙන්? අනේ නැහැ. හේතුව? ගිනියාවි ඕනේ නැහැනේ අපිට. දැන් ඒකේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තිබුණේ පහුගිය කාලේ වෙච්ච යම් යම් සිදුවීම් සලකලා අරගෙන මන්ත්‍රීවරුන්ගෙන් ආරක්ෂාව සහ ඉදිරිපත් වෙච්ච ඉල්ලීම් සලකලා බලලා මේක ලබා දෙනවා කියලා. ඉතින් ආරක්ෂාව ඕන මන්ත්‍රීවරු ඉල්ලන්නේ නැති එක මම වරදක් විදියට දකින්නේ නැති. මම නම් ඉල්ලලා නැහැ. පුද්ගලික ඔබතුමාට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ එහෙමනම්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා දැනට රජයෙන් ලබා දීපු ගිනියාවියක් පාවිච්චි කරනවද? මට 2013 පාර්ලිමේන්තු යන්න ගිය වෙලාවේ ගිනියාවියක් ලබා දුන්නා. ඔව්. ඒ ගිනියාවිය දැන් හොයාගන්න ඕන කොහෙද කියලා ගෙයි කොහෙරි අස්සක මුල්ලක ඇති. මම කවදාවත් එක පාවිච්චි කරලා නැහැ. ගෙයි කොහෙරි අස්සක මුල්ලක ඇති කියලා විශ්වාස නැත්නම් කාරු වර ඇතරපත් වෙලා නෙමෙයි නේද? නෑ. මොකද දැන් කවදාවත් ඒ ගිනියාවි අරගෙන ගිහිලා නැහැ. ඒ දුන්න වෙලාවේ ගත්තා.
ඒක මම පරණාවක මන්ත්‍රීවරයෙක් විදියට මේ වෙලාවේ මට ඒක ලොකු මේනාවක් තිබුණේ නැහැ. ඉතින් ඒ දුන්නේ හින්දා ගත්තා. ගත්තට මම පාවිච්චි කළා නැහැ. ඒ වෙලාවේ ගිනිවි වාවිද සම්බන්ධයෙන් පුහුණුවක් ගත්තද ඔබතුමා? නැහැ, පුහුණුවක් ගත්තේ නැහැ. පුහුණුවක් ගත්තේ නැහැ, ගිනිවි ගත්තා. ඔව්. දැන් ඒක හොයා ගන්නත් නැහැ. කොහේ හරි ඇති. ඉතින් ගෙදර ඇති නැති වෙලා නැහැ. හොයන්න බා. මං කියන්නේ ඒක විශ්වාස හරියද ගෙදර කොහේ ඇති කියලා අනිවාර්යෙන්ම. තියෙනවා තියෙනවා තියෙනවා. මේක කොහේ කොහේ හරි wifi අංගල ඇති. Wifi අංගල ඇති. මොකද කියන්නේ මේ මේ කියන්නේ නීත්‍ය අනුකූල ගිනිවි. නීත්‍ය අනුකූල නීත්‍ය අනුකූල නීත්‍ය අනුකූල. නීත්‍ය අනුකූල ගිනිවි පහුගිය කාලේ මේ විවිධ අපරාධ කරුවන්ට පත් වෙලා එහෙම ප්‍රශ්න ඇති වුණා අපේ රටේ. ඔව් නෑ නෑ එහෙම නෑ. ඒක wifi කොහේ හරි අංගල ඇති මේ නැත්තවක ස්ථානගත වෙන හින්දා. ඒක අනිවාර්යෙන් හොයලා බලන්න මන්ත්‍රීතුමා එහෙමනම්. තියෙනවා තියෙනවා තියෙනවා. ජනාධිපති අපේක්ෂකයන්ගේ විතරක් නෙමෙයි හැබැයි රටේ හැම පුරවැසියෙකුගේම ආරක්ෂාව සහතික කළ යුතුව තියෙනවා. ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගත් කිසියම් තර්ජනයක් තියෙනවා නම් ඒ ගැන සොයා බලා අදාළ අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාව සපයා දීම අවශ්‍යයි. හැබැයි රටේ පොදු ජනතාවගේ ආරක්ෂාවද ඒ ප්‍රමුඛතාවම ලබා දී සුරක්ෂිත කළ යුතු බවත් අපි නැවත සිහිපත් කරමු.